2023 ලෝකුස්ලන් තරගාවලිය අවසන් වෙන්නේ සත්කාරක ඉන්දියා කණ්ඩායම පරාද කරලා ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලෝකුස්ලානේ හිමි කරලා දීලා. ඒක අපි කියන තරම් පහසු අවසන් තරගයක් නෙවෙයි. මොකද ඉන්දියා කණ්ඩායම මේ වතාවේ ලෝකුස්ලානේ ජය ගන්නවා කියන තැන ඉඳගෙන තමයි හැම සැලසුමක්ම හැදුනේ. ඉන්දියාව මොනමන විදිහේ තනතිලි ප්‍රතිවාදියාගේ තියෙන ශක්තිය එක්ක ගලපලා සැලසුම හදන විදියක් වගේම තරගාවලිය මැද ඉන්දියා කණ්ඩායම සෙල්ලම් කරන තරගවලදී තරග බලන්න ඉන්න ප්‍රේක්ෂකයන්ට අනිත් තරගවල නැති සැනකෙලි අත්දැකීමක් දෙන්නත් ඉන්දියාව හැම වෙලාවෙම කටයුතු කළා. ලෝකුස්ලානේ කියන්නේ ICC මගින් පවත්වන තරගාවලියක් වුණත් තරගාවලිය ඉන්දියාවට ඕන විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා තමයි මැදහත් විචාරකයෝ මතපල කළේ. ඉන්දියාවට තිබෙන බලය එක්ක කවුරුවත් මේ දේවල් වලට වැඩි බලපෑම් කරන්නවත් ඒ දේවල් වෙනස් කරන්නවත් ගියේ නැහැ. සමහර තරගවල තනතිලි තරගයට කලින් වෙනස් කළා කියලා චෝදනාවක් ඉන්දියාවට ආවා. මේ හැමදේම උනේ ඉන්දියා කණ්ඩායමට ලෝකුස්ලානේ දිනා ගැනීමෙන් මෙපිට ජයග්‍රහණයක් තිබුණේ නැති නිසා. ලෝකුස්ලාන තරගාවලියේ මූලික වටේ තරග 9ම ඉන්දියා කණ්ඩායම හරි පහසුවෙන් ජය ගන්න සමත් වුණා. එතෙන්දී සමහර තරගවල වෙනිසුරු තීරණ ඉන්දියාවට වාසිදායක විදිහට ලැබුණා කියන චෝදනාව සමහර අවස්ථාවල එල්ල වුණා. කුමාරි මොනවා හරි කරලා ඉන්දියාව සුපිරි හතරට ආවේ අංක එකේ කණ්ඩායම් විදිහට. අංක එක විදිහට ආපු නිසා ඉන්දියාවට අවසන් හතර අතරේ හතරවෙනි තැනට ආපු නවසීලන්තය එක්ක තීරණාත්මක තරගයේ සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුණා. එතෙන්දී ප්‍රතිකරුවන්ට අතිශය වාසිදායක තනතිල්ලක ඉන්දියාව නවසීලන්ත කණ්ඩායම ලකුණු 70කින් පරාද කරලා අවසන් තරගයට ආවා. ඒ තරගයේ තරගයට කලින් තනතිල්ල වෙනස් කළා කියලා ඉන්දියාවට චෝදනා එල්ල වුණා. මේ හැමදේම එක්ක ඔස්ට්‍රේලියා කණ්ඩායමේ අවසන් තරගයේ සෙල්ලම් කරන්න තමයි ඉන්දියාවට අවස්ථාව ලැබුණේ. අනික් කණ්ඩායම් වගේ ඔස්ට්‍රේලියාව ඉන්දියාවට ඕන විදිහට ක්‍රිකට් ගහන්න සූදානම් වුණේ නැහැ. ලැබෙන තනතිල්ලේ පවා ෆොටෝ ගහලා ඉන්දියා ප්‍රේක්ෂකයන් නිහඬ කරන එක තමයි තමන්ගේ අරමුණ කියලා ඉන්දියාවට දෙවෙනි වෙන්නේ නැහැ කියන තැන ඉඳගෙන තමයි ඔස්ට්‍රේලියාව අවසන් තරගයට ආවේ. කාසිවාසී දිනුවත් ප්‍රතිවාදීන් මුලින් පන්දුවට පහර දෙයි කියන තැන ඉඳගෙන තමයි ඉන්දියාව සැලසුම හැදුවා වගේ පෙනුනේ. කොහොමhari කාසිවාසී දිනපු ඔස්ට්‍රේලියා නායකයා තීරණය කළේ ඉන්දියාවට මුලින් පහර දෙන්න අවස්ථාව දෙන්න. ලෝකුස්ලානේ පුරාම ආපු නැති නරක දවස ඉන්දියාවට උදා වුණේ ලෝකුස්ලාන අවසන් තරගයේදී. ඒ නරක දවස ගොඩ දාන්න ක්‍රීඩකයන්ට තියා කිසිම බලවේගයකට පුළුවන් වුණේ නැහැ. ඉන්දියාවට ඉතුරුනේ හොඳට සංවිධානය කළ ලෝකුස්ලාන තරගාවලිය අවසානයේ කුසලානය ඔස්ට්‍රේලියාවට දීලා අත පියදා ගන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාව වෙතින් ඔබට සුබ දවසක්.